සුබ දවසක් වේවා ආදරම්ම්‍ය තාත්ති පුතේ දුවේ. ජීවිතේ ඔබට මට සුබවාදීව දකින්න පුරුදු වුණාම, ඔබත් මාත් සුබවාදීව හිතන්න පුරුදු වුණාම, ඔබත් මාත් සුබවාදීව අහන්න පුරුදු වුණාම ජීවිතේ හරිම සුන්දරයි. ජේ ස්වාමීන් වහන්සේගේ ජීවිතේ මිනිස්සු ඇවිල්ලා ඍණාත්මක දේවල් කියනවා. එයා පෞකාරයක්, එයා හොඳ නැති කෙනෙක්, එයා ආය කැමියෙක්. මේ එකක්වත් ස්වාමීන් වහන්සේට ඇහෙන්නේ නැහැ. උන්වහන්සේට ඇහෙන්නම එයාට දේනවහන්සේගේ පුතෙක්, දේනවහන්සේගේ දුවෙක්. ඒ නිසා මෙයා හොඳ කෙනෙක් කියලා විතරමයි උන්වහන්සේට පේන්නේ, දැනෙන්නේ, ඇහෙන්නේ. ඒතර දැන් ඔබත් මමත් නේ අහන්න කැමති දේ තමයි ඇහෙන්නේ, දකින්න කැමති දේ තමයි පෙනෙන්නේ නේ. එතකොට දැන් ඔබේ මගේ ජීවිතේ සිතන්න කැමති දෙයට තමයි පෝෂණය වෙන්නේ. ඔබේ මගේ ජීවිතය ඇතුලේ මේ ගමන තිබුණත් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතෙත් මේ විදිහටම තමයි තිබුණේ. උන්වහන්සේගේ ජීවිතය තුළ හැම දෙයක්ම සුභවාදී වුණා. ඒ නිසා උන්වහන්සේට ජීවත් වීම සුභවාදීව වුණා. උන්වහන්සේගේ දුක් විඳීම සුභවාදීව ගන්න පුළුවන්කමක් තිබුණා. උන්වහන්සේගේ මරණය ගොල්ගොතාවේ සුභවාදීව ගන්න පුළුවන්කමක් තිබුණා. ඒ නිසා තමයි උන්වහන්සේට උත්තාන වෙන්න එච්චර අමාරුකමක් තිබුණේ නැත්තේ. අපි අසුභවාදී වෙන්න වෙන්න අපිට මේ ශරීරේනුත්, සිතිනුත්, ගතිනුත්, ආත්මේනුත් බිඳ වැටීමක් මිසක නැගිටීමක් නැහැ. ඉතින් ඒ නිසා මේ නැගිටීමක් අවශ්‍යයි. මේ නැගිටීමට රත්නනම් මේ තාත්ති පුතේ දුවේ ඔබ මා ඉඩ දෙන්නට ඕනේ. ඔබේ සිතින්, ඔබේ ගතින්, ඔබේ මනසෙන්, ඔබේ ආත්මෙන් ඔබ ඉඩ දුන්නොත් විතරයි ඔබට මට නැගිට ගන්න පුළුවන්කමක් තියෙන්නේ. අද ගොඩක් අය කියනවා රත්නනම් මේ තාත්ති පුතේ දුවේ නේ නැගිටින්න කියලා කියනවා. හැබැයි නැගිටින්න කිව්වට නැගිට ගන්න බෑ. උත්තාන වෙන්න, මේ ප්‍රශ්නේ අතාරින්න, නමුත් අතහැර ගන්න බෑ. ඇයි? මේ අතුලාන්තයෙන් ඒක භුක්ති විඳින්නේ නැති නිසා. ක්‍රිස්තුස් වහන්සේ උත්තානයේ භුක්ති විඳේ මැරිලා උත්තාන වෙනකොට නෙමෙයි. උන්වහන්සේ උත්තානයේ භුක්ති විඳේ රත්රනමේ තාත්ති පුතේ දුවේ ජීවතුන් අතර ඉන්න කාලයේදී උන්වහන්සේ කියන්න පටන් ගත්තා මොනවද? නේ මම දවස් තුනකින් උත්තාන වෙනවා, නැගිටිනවා, මේ මාලිගාව කඩා දමලා ඊට පස්සේ දවස් තුනකින් ගොඩනගනවා. දැන් මේ වගේ දේවල් උන්වහන්සේ සිහිනයක් ආකාරයෙන් දැක්කා. උන්වහන්සේගේ ජීවිතයට දැනුණා. ඒ නිසා තමයි උන්වහන්සේට පුළුවන් වුණේ මේ ස්වාමීන් වහන්සේගේ ශුද්ධාත්ම අභිෂේකය තුළ නැගිටින්න අවස්ථාව ලැබෙනකොට උත්තානයේ නැගිටින්න පුළුවන්කමක් තිබුණා. ඉතින් ඔබටත් ආරාධනා කරනවා රත්රනම් මේ තාත්ති පුතේ දුවේ, ඔබට නැගිටින්න ආසාවක් තියෙන්නට ඕනේ. නැගිටිනවයි කියලා ඔබ අනිත් අයට කියන්නත් ඕනේ. ඔබ නිදහස් වෙනවයි කියලා කියන්නට ඕනේ. ඔබ සුවපත් වෙනවයි කියලා කියන්නට ඕනේ. ඔබේ ජීවිතේ හරියනවයි කියලා හැම වෙලාවෙම කියන්නට ඕනේ. එතකොට ස්වාමීන් වහන්සේ ඒ ගොල්ගොතාවට ගිහිල්ලා මිය ඇදිලා උන්වහන්සේ උත්තාන වෙන්න ලකලෑස් වෙනවා වගේ ඔබත් මමත් ඔබේ ප්‍රශ්නෙන්, කරදරෙන්, බාධකෙන් නිදහස් වෙලා ගොඩ එන්නට අවශ්‍ය කරන මාවත අපි බලමු. ස්වාමීන් වහන්සේට කියමු, ස්වාමිනේ ඔබ වහන්සේ මාව නිදහස් කරමින් ශක්තිමත් කරන්න කියලා. එහෙනම් ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. දෙවියන් තුළ එලෙස ජීවත් වෙන්න දේව ආශිර්වාදය, දේව ශක්තිය ලැබේවා කියලා චිසු පිහිටයි.